අවසරයි ස්වාමීන් වහන්ස, ඔය සෑම දිනාටම සුවපත් වේවා. ස්වාමීන් වහන්ස, මේ පටිච්ච සමුප්පාදයේ සත්වයක් උපදිනකොට කොයි අවස්ථාවේදීද ගති කියන ස්වභාවය ඇති වෙන්නේ කියන එක දැනගන්න කැමැති. පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙන්නේ මහත්යෝ සත්වයක් උපදිනකොට තියෙන එකක් නෙමෙයි. ඉපදුනාට පස්සේ සත්වයාගේ පැවැත්මට එමනන්න සම්භවಂತಿ. මේ සමුදය බිහි වෙන්නට හේතු වන කරුණු කාරණා නමයක් විග්‍රහ කිරීම. ගතියක් හෝ උපතක් හෝ නැහැ උතන. උතන තියෙන්නේ අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන කියන නමය. මේ නමය හිතක ක්‍රියාත්මක වුණොත් දහවෙනි පියවර ඌ සම්භවಂತಿ, බව සකස් වෙනවා. ඔන්නය සමුදය බිහි වෙන, බව සකස් වෙන, කර්ම බීජ සකස් වෙන ක්‍රියාවලිය විග්‍රහ කිරීමයි පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒ මිසක් මේකේ ඔය උපතක් පිළිබඳව හෝ ගති පිළිබඳව නෙමෙයි තියෙන්නේ බව. බව කියන්නේ කර්ම බීජ. කර්ම බීජ නිසා ඒ පුද්ගලයා තුළ ගතියක් පිහිටනවා. ඒ ගති මනෝමය කාය තුළ මුල් බැහැ ගැනීම නිසා ඒවා අර බව ගති බවට පත් වෙනවා. රාග ගතිය, ප්‍රිය දේට ඇලෙන ගතිය රාග බව, රාග ගතිය. තරායන ගතිය, ද්වේෂ ගතිය දෙවෙනි වේසෙන්. ඒ වගේම මෝහ ගතිය, මාන ගතිය ඔතියෙන්නේ. නොදන්නා ගතිය, ඔක්කොම ගති හදෙන්නේ ඔන්නේ සමුදය බිහි වීම සම්භවන් නිසා. සමුදය බිහි වෙන්නේ නැහැ ඉබේ. අවස්ථා නමයක් ආදී නව අවස්ථාවක් පසු කරන්න ඕන හිතක සමුදය බිහි වෙන්න. පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්න උත්සාහ කළේ මෙන්න මේ අවස්ථා නමයක් තියෙනවා. ඒ අවස්ථා නමේම ක්‍රියාත්මක වීමෙන් පසුව තමා උපාදාන පත්‍යා බව සමුදය බිහි වෙන්නේ. ඒ අවස්ථා නමය කොතනින් පටන් ගන්නවද, කොහොම වෙනවද කියන එක දැන්. ඒ වගේම මේ අවස්ථා නමය කියලා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ, ඊට පස්සේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහ කළා. මේ ඕනෑම අර මුල් අවස්ථා නමයක් තුල අපිට එකක් නිරෝධ කරන්න පුළුවන් නම්, රෝධ ගැහිම නවත්තන්න පුළුවන් නම්, අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලආයතන නිරෝධෝ භව නිරෝධෝ, පස නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ, භව නිරෝධෝ නිබ්බාන. මේක තමයි විග්‍රහ කරේ. දැන් මේ බුදුහාමුදුරුව විග්‍රහ කළේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය. බුදුහාමුදුරුව හොයාගත්ත දේ, විග්‍රහ කරපු දේ, අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විස්තර කරපු දේ. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය හැම සූත්‍රයකම, හැම ධර්ම දේශනාවකම කොටසක් හරි තියෙනවා. දැන් ඔය සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙනවා රූප නිරෝධෝ සමුදය නිරෝධෝ, වේදනා නිරෝධෝ ඔය තියෙන නිරෝධෝ. එතකොට අර තියෙන්නේ නාම රූප, අර වේදනා, අර පස්ස, ඔය ඔක්කොම තියෙනවා. ඔය කොටසක් නැති සූත්‍රයක් නැහැ. ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය කරලා ඕකේ පොඩි පොඩි කොටස් අරගෙන තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු සූත්‍රවල තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි අද බුද්ධ ආගමේ, අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ හෝ විශ්වවිද්‍යාලයේ හෝ මහපිරිවෙන්වල මේකෙන් උගන්වන්නේ මේ ගමන සකස් වන, බව සකස් වන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණයි. මොකෝ විසුද්ධි මාර්ගයේ කිව්වේ ඒක විතරයි.
විසුද්ධි මාර්ගයේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ගැන වචනයක්වත් දන්නේ නැහැ, කිව්වෙත් නැහැ, මොකක්වත් නැහැ. එනිසා විසුද්ධි මාර්ගයේ තියෙන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මහා පිරිවෙන්වල ඉස්කෝලවල පාසල්වල විශ්වවිද්‍යාලවල බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ඔක්කොම කියන්නේ උගන්වන්නේ ඉගෙන ගන්න උපාධි ගන්න එච්චරයි. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පිළිබඳව ඒගොල්ලෝ දන්නේ නැහැ, අහලත් නැහැ, තේරුම් ගත්තෙත් නැහැ, මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් විභංග ප්‍රකරණේ මහාවග්ග පාළියේ තියෙනවා. බුදුහාමුදුරුව කිව්වා වරක් ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද හාමුදුරුව කිව්වා සෝතාපන්න ඵලයට පත් වෙලා ධර්ම භාණ්ඩාගාරික දැන් සෝතාපන්න ඵලයට පත් වෙලා දැන් ආනන්ද හාමුදුරුවත් සමුදය නිරෝධ කරන්න දන්නවා, පටිච්චසමුප්පාද ධර්මය දන්නවා. බුදුහාමුදුරුවන්ට වරක් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මං දැන් හොඳට පටිච්චසමුප්පාද ධර්මය දන්නවා කිව්වා. මහානිදාන සූත්‍රයේ තියෙන මුලදීම භාග්‍යවතුන් වහන්සේ මට දැන් හොඳට පටිච්චසමුප්පාද ධර්මය තේරෙනවා, මං දැන් පටිච්චසමුප්පාද ධර්මය දන්නවා කිව්වා. බුදුහාමුදුරුවෝ ටිකක් සැරට කතා කරලා කිව්වා මා හේවං ආනන්ද අවච, මේ අව කැපෙන වචන කතා කරන්න එපා ආනන්ද, ඕකෙන් මිදී නිදා මා කියන්නේ මිදී නිදහස් වෙන්න, මා හේවං ආනන්ද අවච, අව කැපෙන වචන වැරදි වචන කතා කරන්න එපා. ඔබ මොනවද දන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය? පටිච්ච සමුප්පාද ධර්මය ඔබ මෙන්න මේ පොඩ්ඩක් විතරයි දන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මහා සාගරයක් වගේ දෙයක් කියලා මහා නිධාන සූත්‍රය දේශනා කළා. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක ඕනම තැනකට ඕනම කෙනෙකුට මේ ලෝකේ සිදුවෙන සියලු කාර්යයන්ට විග්‍රහ කරන්න පුළුවන්, හොඳට පැත්තටත් නරක පැත්තටත් නිවනටත් පැවැත්මටත් ඕනම දෙයකට. ඔතන නැති දෙයක් පටිච්ච සමුප්පාද ධර්මයේ නැති දෙයක් බුද්ධ දේශනාවෙත් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන හැම දෙයක්ම පටිච්ච සමුප්පාද ධර්මයට අදාළයි. ඒක නිසා පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ හොයාගන්නා සියලු ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, සෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. ඒ පුද්ගලයා නිවන් දකින්න මාර්ගය දකින්න. එතකොට නිවන් දකින්න මාර්ගය දන්නවා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ඔය විසුද්ධි මාර්ගය හරි රේණුකාණී හාමුදුරුවෝ ලිව්ව පටිච්ච සමුප්පාද විවරණේ තියෙන එක නෙමෙයි. ඒක තියෙන්නේ එක කොටසක්, එක පැත්තක් විතරයි, බැරදි පැත්ත විතරයි. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ ත්‍රිපරිවට්ටයම අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියටත්, අවිද්‍යා මූල නිරෝධය අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදය හැටියටත්, වඩාත් වැදගත්ම ලෙස කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය මේ රාග මූල, දේශ මූල, මෝහ මූල උදුරා දමන මාර්ගය හැටියටත් නිවැරදිව තේරුම් ගත්තොත් ඒ අනුව අනුගමනය කළොත් අනුගමනීය ප්‍රතිපදාව ඒ පුද්ගලයා නිවන් දකින්න සෝමන් පස්සති වෙනවා.